අනුන්ගේ ජනවරමකට රිංගගත්ත පුද්ගලෙක් දැන් ආපහු ඉල්ලා සිටිනවා මැතිවරණත් ඔක්කොම කල් දාලා මේ ආර්ථික පාර යන්න කියලා කියන ගමන් අවුරුදු පහක බලයක් ගැන කතා කරනවා. ඉතින් ඒ නිසා මේක පැහැදිලිවම ඔහු මේ රටේ දේශපාලන න්‍යායපත්‍රය නැත්නම් දේශපාලන පෙළ කොහෙටද ගෙනියන්න හදන කියන එකයි ඒ වගේම ආර්ථිකය සම්බන්ධ දරුණු ඛේදවාචකයක් අපේ රට ඉස්සරහට නියමිතයි කියන එක සම්බන්ධයෙන් ඉඟිගිරීමක් තමයි ඔහුගේ ජාති අමතක කර ප්‍රකාශය තුලේ හරයෙන් ගත්තොත් අපිට දකින්න තියෙනවා. දැන් කෝප් කමිටුවේදී ඒ වගේම විවිධ මූලාශ්‍ර ආශ්‍රිතව හෙළිදරව් වුණා. පසුගිය අවුරුද්දේ පමණක් අය කළ යුතුව තිබුණු බදු රුපියල් බිලියන 900කට වැඩි ප්‍රමාණයක් අය නොකර ඉන්නවා කියලා මේ ආණ්ඩුව. පසුගිය ජනවාරි මාසේ මුල් කාල පරිච්ඡේදයේ ආණ්ඩුව නිල වශයෙන් තීරණයක් ගත්තා. ඒ බදු වලින් බිලියන 572ක් අක්‍රීය බදු ලෙස නැත්තම් නොගෙවිය හැකි බදු ලෙස කපා හරින්න. එතකොට දැන් මේ ආණ්ඩුවට අය වී යුතු බදු බිලියන 572ක් කපා හරින ගමන් තමයි විශේෂයෙන් මේ රටේ වෘත්තිකයන්ට ඉතාම බරපතල බලපෑමක් එල්ල කරපු බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරේ. ඒ වගේම දැන් මේ අවුරුදු 18ට වැඩි අයට බදු ෆයිල් එකක් ආරම්භ කරලා ක්‍රියාත්මක කරන හදන එක ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අනිකුත් වෘත්තීන්ට මේ බදු දඩේම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන බිලියන 572ක් අතහැරලා මේ ආර්ථික අර්බුදයේ ගමන් කරමින් තියෙන මේ රටේ ඉතාම ධනවත්ම බලවත්ම පැලැන්තියට බදු සහන දෙන්න ඒගොල්ලන්ට සනීපේ රටේ ආර්ථිකයේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ආර්ථිකයේ පුම්බ ගන්න ඉඩ දෙන ප්‍රතිපත්ති සකස් කරන ගමන් ඒ සමස්ත ක්‍රියාවලී බර පොදු ජනතාව මත පටවන ආපදා ධනවාදී නැත්නම් ආපදාවකදී මිනිස්සු ඕන දෙයකට එකඟ කරගන්න පුළුවන් අන්නේ එකඟ කරගැනීමේ ක්‍රියාවල තමයි යන්නේ. ඒ නිසා මේ මාස 6 ඉදිරි මාස 6 ආණ්ඩුව සලකන්නේ මෙන්න මේ නිර්වින්දනය වෙච්ච සමාජයේ තෙල් නැති වෙලා ගෑස් නැති වෙලා ලයිට් නැති වෙලා ඒක විසින් ආපු විශාල පීඩනයට මුහුණ දීලා ඒ විසින් ආපු කම්පණය ඒ කම්පණය ඇතුලේ පසුගිය කාලේ විශාල අරගලයක් පැන්නගුණා. නමුත් ඒ අරගලෙන් පස්සේ දැන් ජනතාවගේ යම්කිසි ආකාරයක ඒ අර්බුදයක් නැවත එයි කියන භීතියත් එක්ක යම්කිසි ආකාරයක නිර්වින්දනයක් වෙලා තිනවා. ඒ නිර්වින්දනය පාවිච්චි කළා ඒ හිරිවැටීම් පාවිච්චි කළා මේ ආණ්ඩු උත්සාහ කරන ඉදිරි මාස 6 විශාල පරිවර්තනය. ඉතින් ඒක අමුමුවේ පොදු ජනතාවට සාමාන්‍ය මිනිහට බදු ගහන ගමන් කොටසක් බදුලි නිදහස් කරන්න හදනවා. ඊළඟට ලැජ්ජ නැතුව කියනවා මේ ලංකාවේ සිද්ධලා තියෙන වංචා දූෂණ සම්බන්ධයෙන් නැත්නම් විගණන ක්‍රියාවලිය සම්බන්ධ විගණන ක්‍රියාවලිය සිද්ධ කරනවා ඒකලේ වංචා දූෂණ සම්බන්ධයෙන් සුවබැලීමක් කරනවා කියලා. දැන් මේක කියන්නේ කවුද? මහ බැංකුව වංචාවට කෙලින්ම චූදනාට ලක් කළේ දෙන පුජ්‍යලයා මේ කියන්නේ. අර්ජුන මහේන්ද්‍රවන තවමත් ආරක්ෂාවෙන්නේ කොහොමද අපි ප්‍රශ්න කරනවා. එතකොට ඒ පුද්ගලයා තමයි දැන් මේ කියන්නේ රටේ වෙලා තියෙන වංචා දූෂණ සම්බන්ධ හොයලා බලනවා කියලා. අද වෙනකොට සංඛ්‍යා දත්ත බොහොම පැහැදිලිව ඉදිරිපත් වෙලා තිනවා මේ රටේ දිනදුභාවය මේ ව්‍යසනය ආරම්භ වෙන කලින් තිබුණේ 12.4 8ක දිනදුභාවයක්. දැන් ඒක 125 දක්වා වැඩි වෙලා තිනවා. එතකොට 112 මාර්ග තිබිච්ච දිනදුභාවය 125 දක්වා දෙගුණ වෙලා තිනවා. නිල සංඛ්‍යා දත්ත වලට අනුව. එතකොට මේ ඒ ඒ 125 දක්වා දිලිඳුභාවයේ දිලිඳු පවුල් ප්‍රමාණය පුළුල් වෙද්දී ඒකට සමාන්තර සහනයක්ද මේ ලැබෙන්නේ? එහෙම එකක් නෙමෙයි. තෝරාගත්ත පවුල් ටිකකට අර මේක දෙන්න ඕන කියන නිසා උත්සවයක් මේකට කරන්න ඕන නිසා ඒ සඳහා දෙන සහනයක් තමයි දෙන්න සූදානම්. එතකොට ඒක දෙන ගමන් සමාජ ආරක්ෂණය සඳහා ඇත්තටම තියෙන දේවල් සියල්ල උඩු යටිකුරු කරනවා. අර්ථසාධක කර මුදල නිදහස් අධ්‍යාපන නිදහස් සෞඛ්‍ය වගේ දේවල් උඩු යටිකුරු කරනවා. ඊට පස්සේ ඌ ආර්ථික දත්තයි ආර්ථික කරුණු සියල්ල විකෘති කරනවා. 1948 ඉඳලා 1977 දක්වා ලංකාවේ එහෙම ප්‍රවණතාවක් තිබුණේ නැහැ. රාජ්‍ය ඒකාධිකාරී ධනවාදී කියන එක තමයි ලංකාවේ ක්‍රියාත්මක වුණේ. ඒක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු ක්‍රියාත්මක කරා. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ඒ සභාග ආණ්ඩු ක්‍රියාත්මක කරා. මොකක්ද ඒකෙදි සිද්ධ වුණේ? රාජ්‍ය ව්‍යවසායන් ශක්තිමත් කරන එක. රාජ්‍ය විශේෂ ඒකට බලපෑවා. ඒක සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩු ඉන්නකොට සෝවිට් අනුග්‍රහයත් එක්ක ඒක ටිකක් පුළුල් වශයෙන් සිද්ධ වුණා. අනේ එක්සත් ජාතික පක්ෂයත් ඒක පවත්වාගෙන ගියා. ඒ නිසා කොයිලාවකවත් මේ රාජ්‍ය දේපල විකිණීම කියලා තත්ත්වයක් 1974 කලින් අහන්න හම්බුනේ. 1977 විවෘත ආර්ථිකයත් එක තමයි මේ විකිණිල්ල පටන් ගත්තේ. දැන් අපි අහන ප්‍රශ්න තමයි දැන් මේ විකිණිල්ලට කොච්චරක් විකුණුවද? ඒ විකුණුවා පස්සේ හරි ගියාද? දැන් ඒ ප්‍රශ්නට ඉස්සෙල්ලා උත්තර දීලා ඉන්න. අද මේ රටේ විකුණපු වතු වලට මොකද වෙලා තියෙන්නේ? අද තේ කර්මාන්තේ ලෝකේ දැන් අපි තේ නිෂ්පාදනය ඉන්නේ 3 වෙනි තැන. තේ කර්මාන්තේ බිඳ වැටලා තියෙනවා. මොකද්ද තේ කර්මාන්තේ වෙලා තියෙන්නේ? කවුරු හරි ඒකන සොයාබිලිමක් කරලා දෙනවා. තේ කර්මාන්ත ශාලා ඒ තේ වතු ගත්ත තේ වතු හිමියෝ නැත්නම් ඒ කම්පැනි ඒ සමාගම් මේ තේ වතු කිසිම ආකාරයක සංවර්ධනයක් නොකර පවත්වාගෙන යනවා. අවම සංවර්ධනයක්වත් කරන්නේ නැහැ. ඒ නිසා තේ වතු ඈලියාවට ගිහිල්ලා තව අවුරුදු 10ක් 20ක් යනකොට අපිට අහන්න හම්බෙයි ලංකාවේ තේ කර්මාන්ත ඉවරයි කියන ඒ කතාව අපිට අහන්න හම්බෙන්නේ නැ මේ 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 පාරේ මේ ඉදිරිය ගියොත් එන්නේ පොහොර සංස්ථා විකුණුවා පොහොර කර්මාශාලා විකුණුවා පොහොර කර්මාශාලා විකුණුවා මේකෙදි පිටි යකඩ ටික ගලවලා විකුණගත් අන්තිම රේවිනියා
ඒක තමයි සිද්ධ වුනේ. ඒතර මෙවැනි උදාහරණ ගණනාවක් තියෙනවා මේ රටේ පෞද්ගලීකරණය කරපු රාජ්‍ය ආයතනවල අවසාන සිද්ධ වෙච්ච දෙයට. ඒතර මේ දූෂිත දේශපාලඥය මේක හොරගම් කරලා කාලා ඔක්කොම කරලා දැන් කියනවා මේ ආයතන පාඩු වෙන නිසා මේ විකුණන්න අපට අවසර දීපන් කියලා. ඒ විකුණද්දී ඒකනොත් කොමිස් ගහනවා. ඒ විකුණුවාමස්සේ ගන්නෙත් ඒගොල්ලොන්ගේ සහචරයෝ. ඒගොල්ලොන්ට මැතිවරණ ව්‍යාපාර උදව් කරන සහචරයෝ. ඒ සහචරයෝ ඒක අරගෙන ආපහු ඒක විකුණනවා. ඒ විකුණලා ඒකනොත් ඔවුන් කීයක් හරි වා ගන්නවා. ඒවා යකඩවලට විකුණනවා. ඒතර මේක තමයි මේ ආර්ථික න්‍යාය. දැන් මේ ක්‍රියාත්මක කරන්න දන්නේ කෑලි කෑලි විකුණු විකුණු කණ එක මේ යටතේ ආයතන 430ක් මේ විදිහට පෞද්ගලීකරණය කරන්න හදනවා මාස 6ක් ඇතුළත. මේ ඉදිරි මාසය ඒකයි මේ අමාරුයි 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 කියලා කියන්නේ. හරිද? මේ අමාරුයි කියලා කියන්නේ ඒගොල්ලෝ දන්නවා මේක කරන්න අමාරුයි කියලා. මේ ඔක්කොම කරන්න දැන් අර හරි ලස්සන වචනයක් සම්බන්ධ කරා මේ මුළු කතාවෙම පුරාම මේ සංගායනාවක් කියලා. සංගායනාව කියන වචනය ඒ බෞද්ධ සම්ප්‍රදායෙන් තමයි උලුප්පල ගන්න. ඒකට හේතුව දැන් මෙයාට ඕනේ අර මෙතන දැන් ගෙනියන්නේ හොරහරක්නේ. ඒ නිසා බෝඩ් ලොරිය ඉස්සරහා ගහගන්න බුදු සරණයි කියලා. ඒ නිසා මෙතන කරන්න යන්නේ මේ රටේ රාජ්‍ය ආයතන ටික විකුණන එක. ඒ වගේ මෙතන කරන්න යන්නේ සංගායනාවක්නේ. මේ රටේ වැඩ කරන ජනතාව අර සමූල ඝාතනයක් වගේ තත්ත්වෙට තමයි ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සමූල ඝාතනය කිරීම සඳහා තමයි ලෑස්ති වෙන්නේ. එතකොට ඒක වහන්න ඒකට තවරන්න හදපු එක තමයි ඒක වටේ ඔතොප්පු එක තමයි මේ සංගායනාව කියන වචනේ. ඒ නිසා මේ සංගායනාව කියන වචනේ දැන් මේ දවස්වල මේ ගොඩක් අය උනන්දුවෙන් ඉන්න නිසා මේ වගේ ප්‍රශ්න අරගෙන මේ පොලිසි වලට යන්න ඒ වගේ ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා ඒ උනන්දුවට පුළුවන් මේ ගැනත් ඉස්සරහට ක්‍රියාත්මක වෙන්න. මේ යන ව්‍යාපෘතිය මේ සියලුම ඒ කියන්නේ මහ ජනතාවට රිහිව දවැන්ත යුද්ධයක් හදවල තියෙන වෙලාවක මහ ජනතාව අතරම යුද්ධ කැඳවීම තමයි ඔවුන්ගේ උපක්‍රමේ. ඒස ජනතාවට රිහිව යුද්ධයක් හදවලා තියෙන්නේ. ඊයේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය පැහැදිලි මේක හරියෙදින් මේක බොරුවට මේ තව ටිකක් අමාරුයි තව ටිකක් බලමු 2048 හරියයි කියලා කියාගෙන එන්නේ. ඒ එන්නේ මේ ක්‍රියාත්මක කරන්න බැරි වෙච්ච අර නව ලිබරල් ආර්ථික මොඩල් වැඩපිළිවෙල ඒක ඉතුරු ටික ක්‍රියාත්මක කරන්න තමයි මේක එන්නේ. ඒක මාස 6කින් ක්‍රියාත්මක කරන්න මේ එන්නේ. ඒ නිසා මේකට රිහිව ජනතාව නැගී සිටිය යුතුයි.